ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය අද පක්ෂ මූලස්ථානයේදී විධායක සභා රැස්වීමක් කැඳවා තිබුණා. මෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර්ගාඩ්. කෙසේ වෙතත් එම රැස්වීම පැවැත්වීම වළකාලමින් වර්ණ නියෝගයක් නිකුත් කරන ලෙස එල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු වන හෙක්ටර් බෙත්මගේ මහතා ඇතුළු පිරිසක් කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබුණා. අදල පැමිණිල්ල කොළඹ අතිරේක දිසාවෙනි සුරුචමරි වීරසූරිය මහත්මිය ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩබලන සභාපති තනතුරක් නොමැති බවයි. ඒ අනුව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා එම පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අද දින කැඳවා ඇති පක්ෂ විධායක සභා රැස්වීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බැවින් එය පැවැත්වීම වළක්වාලන වර්ණ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලීමක් කළා. මෙහිදී විත්තිකාර නිමල් සිරිපාලද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති රූපසිංහ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතාට එම දුරේ කටයුතු කිරීමට බාධා සහ අවහිර නොකරන ලෙස දන්වා අධිකරණයෙන් මේ වන විටත් වර්ණ නියෝග නිකුත් කර ඇති බවයි. දෙපාර්ශ්වයේ විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක දිසාවෙනි සුරුචමරි වීරසූරිය මහත්මිය පෙත්සම්කාර පාර්ශ්වයේ ඉල්ලා තිබූ වර්ණ නියෝග නිකුත් නොකිරීමටත් වග උත්තරකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමටත් නියෝග කළා. යනු අද පසුරු 3ට පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම විධායක සභා රැස්වීම ආරම්භ වුණා. එහිදී මෙතෙක් වැඩබලන සභාපති දුරේ කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සභාපතිවරයා ලෙසද නව මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතාවද පත් කරගත්තා. පාර්ශ්ව දෙකක් එක පාර්ශ්වයයි. හරි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන මෙතන ඒක තමයි අධිකරණයක් පිළිඅරගෙන තියෙන්නේ. අත එක මිටර විතරක් නෙමෙයි, අත හරි අතටත් තියෙනවා. වැඩබලන සභාපතිවරයෙක් හෝ වැඩබලන ලේකම්වරයෙක් ඉන්නවට වැඩිය හොඳයි ස්ථිරව ඉන්න එක. දැන් එතකොට දැන් සම්පූර්ණ ප්‍රශ්න ඉවරයි. මෙතෙක් කලක් තිබුණා යම් ගැටලුවක් කාට හරි. අදින් පස්සේ ඒ ගැටලු ඉවරයි. ඉතින් සභාපති මෛත්‍රීපාසේසෙන් මහතා චෝදනා කරනවා. ප්‍රතුමල්ල රාජ්‍ය අනුග්‍රහයර්ථනේ ගන්න හේතු කරනවා. එතුමා දැන් මේ අපේ පක්ෂ කවුරුවත් නෙවෙයි තනතුරක නැහැනේ. දැන් ඉතින් එතුමා කියන දේ ගැන ගණන් ගන්න දේකුත් නැහැ. දැන් වික් එක මිනිහක් තමයි අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.